नमस्कार वेवा बुदुर्वनते समदा बुदुहिनी शरणयामि। नमस्कार वेवा दम्रुवनते समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनते समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनते समदाति शरण शरणयामि। साधु साधु साधु। अपगे गुरुदेवोत्तम परम पूजनीय पिन्नत लोकस्वामी महंसेट अप सिलु दिनागिम नमस्कार वेवा। साधु साधु साधु। असपे वेड सिटी ने पिन्नत संगोपस्थायक स्वामी महंसेतुलो गौरवनीय महासंगरत्नीन අවසරයි මේ පින්බර වස්සාන කාලයේ මාළඳේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේදී ඔබේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිත අවබෝධ කරගන්න හැටි කියවෙන උතුම් සදහම් ධර්ම දේශනා මාලාවේ අද දවසේ අපි ඉගෙන ගන්නේ මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතනයන්හි අනිත්‍ය බව ගැන කියවෙන උතුම් දේශනාව. පින්වත්නි, අනිත්‍ය වැඩීම කියන්නේ ලොකු පිනක්. ඔබ ඉගෙනගෙන තියෙන වේලාම කියලා උතුම් දේශනාවක්. ඒ දේශනාවේ තියෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ අතීත ජීවිතයකදී දම්පෙන් පූජා කිරීමක් ගැන. ඉතින් ඒ වේලාම බ්‍රාහ්මණය හැටියට පූජා කරපු ඒ මහා දානයට, අග්‍ර වූ දානට වැඩිය මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා. සෝතාපන්න වෙච්ච එක්කෙනෙකුට දාන වේලක් පූජා කරනවා නම්, එතකොට සෝතාපන්නයි සියක් නමකට දානි පූජා කළොත් සිය ගුණයකින් වැඩි වෙනවා. සෝතාපන්නයි සියක් නමකට දානි පූජා කරාට වැඩිය මහත්ඵලයි මහානිසංසයි සකුරුදාගාමි එක්කෙනෙකුට දානයක් පූජා කළොත්. සකුරුදාගාමි සියක් නමකට දානෙ පූජා කරනට වැඩිය මහත්ඵලයි මහානිසංසයි අනාගාමි එක නමකට දානෙ පූජා කළොත්. අනාගාමි සියක් නමකට දානෙ පූජා කරනට වැඩිය මහත් ඵල මහානිසංස පිං රැස් වෙනවා. එක රහතන් වහන්සේ නමකට දානි පූජා කරනවා නම්, රහතන් වහන්සේලා සියක් නමකට දානි පූජා කරනට වැඩිය මහත්ඵල මහානිසංස වෙනවා. එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට
යමක් පූජා කරනවන. පසේ බුදුරජාණන් වහන්සේලා පන්සිය නමකට දම්පැම් පූජා කරනවට වැඩිය මහත්ඵලයි මහානිසංසයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරන දානේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ විසෙහි දම්පැම් පූජා කරනවා නම් ඊටත් වැඩිය මහත්ඵලයි මහානිසංසයි. ඒ මහා සංඝරත්නයට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව දම්පැම් පූජා කරනවා නම් ඊටත් වැඩිය මහත්ඵලයි මහානිසංසයි. සෙව්දිසින් වඩින මහා සංඝරත්නය උදෙසා කුටියක් හදලා පූජා කරනවා, සෙනසුනක් හදලා. ඊටත් වැඩිය මහත්ඵලයි මහානිසංසයි අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සංඝරත්නේ සරණ යනවා. ඊටත් වැඩිය ලොකු පින්කමක් තියෙනවා කිව්වා. ඔය තෙරුවන් සරණේ පිහිටලා සිල්පද සමාදන් වෙලා සීලය ආරක්ෂා කරනවා මහත්ඵලයි මහානිසංසයි. එතනින් නතර වෙන්නේ නැතුව ඊටත් වැඩිය ලොකු පින්කමක් තියෙනවා. ඒ තමයි මලක සුවඳ ආග්‍රහණය කරන තරම් වෙලාවක් මෙත්සිත වඩනවනයි, අර තෙරුවන් සරණ ගිහිලා සිල්පද සමාදන් වෙලා යම් පිනක් රැස්සෙනවද ඊටත් වැඩිය මහත්ඵලයි මහානිසංසයි මෙත්සිත පුරුදු කිරීම. ඊටත් වැඩිය මහත්ඵලයි මහානිසංසයි කියනවා ඇසුරු සැනක් ගහන තරම් වෙලාවක් අනිත්‍ය භාවනාව පුරුදු කරනවා. එනං අද අපි මේ පැය එකහමාරකට ආසන්න කාලයක් ඉගෙන ගන්නේ ඒ අනිත්‍ය ගැන. ඔබ ඇසුරු සැනක් ගහන තරම් අනිත්‍ය වඩනකොටත් අර ඔක්කෝම පින්කම් වලට වැඩිය මහත්ඵලයි මහානිසංසයි නම් ඔබ මේ පැය එකහමාර බොහොම ශ්‍රද්ධාවෙන් අවබෝධයේ සිත පිහිටවාගෙන කන් යොමු කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කළොත් ඔබට කොයිතරම් පිනක් රැස් වේවිදනේ. ඒ නිසා පින්වත්නි, අපි මේ ධර්ම ශ්‍රවණය කිරීමේදී හොඳ අවධානයෙන් සිත පහදවාගෙන අහන්න ඕනේ. මීට කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර කියලා බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ වැඩ හිටියා. ඒ කාලේ තමන්ට තිබුණු සියලු වස්තුව අත්හැරලා තාපසයෙක් බවට පත් වුණා එක්තරා කෙනෙක්. එයා භාවනා කරලා සමාධි උපදවගෙන අහසින් ගමන් යන්න පුළුවන් කෙනෙක්. මේ පොළවේ කිමි දෙන්න පුළුවන් ජලාසික කිමි දෙනා වගේ. දවසක් මේ තාපස කෙනා අහසෙන් ඉර්දිය යනකොට එක තැනක යන්න බැහැ. හරියට පියාඹගෙනන කුරුල්ලෙක් කළුගල් තලාවක හැප්පුණාට පස්සේ එතනින් එහාට යන්න බෑ වගේ. මෙයා දන්න ඉර්දියෙන් උත්සාහ කරනවා, මුකුත් බාධාවක් පේන්න නැහැ. හැබැයි යන්න බැහැ. මෙයා පහළට නෙත්‍යමා බැලුවා. බලනකොට පදුමුත්තර කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ පාමුල උන්වහන්සේගේ සම්බුදු සිරුරට ඉහළින් ඉර්දි බලයෙන් වච්චන්න බෑ. ඒ ඉරිදිමත් පින්වතා එහෙමව පාත් වුණා. පදුමුත්තර බුදුරජාන් වහන්සේ ළඟ වන්දනා කළ වාඩි වුණා.
ඊට පස්සේ ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේ මට පුරුදු කරගන්න ධර්මයක් කියලා දෙන්න කියලා. එහෙම කියනකොට මම කවදාවත් අහපු නැති දහම් කාරණයක් මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඒ තමයි අද ඉඳන් ඔබ සිහිපත් කරන්න කිව්වා. මේ ඇස අනිත්‍යයි. ඇසට පෙනෙන රූප අනිත්‍යයි. ඇසේ විඥානය අනිත්‍යයි. ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ඇසේ ස්පර්ශයෙන් හටගන්න සැපදුක් උපේක්ෂා මිදීම් අනිත්‍යයි කියලා ඔබ සිහිපත් කරන්න කිව්වා. ඕක පුරුදු කර කර ඉන්න කියලා කිව්වා. කන, නාසය, දිව, කය, මනස, ශබ්ද, ගඳ, සුවඳ, රස, පහස, අරමුණු, ඒ විඤ්ඤාණ, ස්පර්ශ, මිදී අනිත්‍ය සිහිපත් කර කර ඉන්න කිව්වා. මෙයා කලින් අහලා තිබ්බ ධර්මයක් නෙමේ. ඒ ධර්මය හොඳට හිතට ගත්තා. අනිත්‍ය වඩවඩ ඉන්නවා. එයාගේ ආශ ගෙවි ගෙවි ගියා. මරණාසන්න මොහොතේ ලං වුණා. අනිත්‍යමයි පුරුදු කරමින් හිටියේ. ඒ රැස් වෙච්ච පෙනෙන් එයා දෙවියන් අතර ඉපදුනා. කල්ප 30,000ක් දෙවියන් අතර. කල්පයක් කියන ඔබට මතකනේ? කල්ප 30,000ක් දෙවියන් අතර ඉපදෙනා තියෙනවා. 51 වතාවක් සක්විති රජ වෙලා. කුමක පිනද? අනිත්‍ය සිහිපත් කිරීමේ පින. 21 වතාවක් සක්විති රජ වෙලා තියෙනවා. ඒත් අනිත්‍ය භාවනාව කිරීමේ පින. අනිත්‍ය අවබෝධ වෙලා නැහැ. මාර්ගඵල ලැබලා නැහැ. හැබැයි අනිත්‍ය වඩලා ඒ තුන රැස් වෙච්චි පිනේ විපාකය. කාලය ගෙවිලා ගියා. අපගේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණා. දිව්‍ය ලෝකෙන් චුත් වෙලා මනුස්ස ලෝකේ සැවැත්නුවර ඉපදුනා. අවුරුදු 7ක චූටි දරුවෙක්. එදා භාග්‍යතුන් වහන්සේ පිඬුසිඟා වැඩි ඒ පින්වතාගේ නිවසට ප්‍රණීත ලෙස දම්පැම් පූජා කළා. ඒ අවුරුදු 7 කුඩා දරුව පැත්තකින් වාඩි වුණා දෙමාපියන් සමගින්. අපගේ භාග්‍යතුන් වහන්සේ අනිත්‍ය ගැන කියවෙන ගාථාවක් දේශනා කළා. අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ජಂತಿ ඒතං ූප සමෝ සුඛෝ. අපිට නිතර අහන්න ලැබෙනවනේ, කොහෙදිද? මලගෙදරදිනේ. මේ ගාථාව අහලා ඉවර වෙනකොටම අනිච්චාවත සංඛාරා, ඒ කාන්තේම මේ සංස්කාරයෝ අනිත්‍යයි. උපාදවය ධම්මිනෝ, මේ සංස්කාරයන්ගේ ස්වභාවය හට ඇරගෙන නැති වෙලා යනවා. සදාකාලික පවතින කිසි දෙයක් නැහැ. මේ මහ පොළොව පවා සංස්කාරයක්. මේ මහා සාගරේ සංස්කාරයක් හට ඇරගෙන නැති වෙලා යනවා. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ, ඉපදිනා නැති වෙලා යනවා. ඒතම් ූප සමෝ සුඛෝ, මේ සංස්කාරයන් කෙරේ තියෙන ඇල්ම දුරු කරලා උපසමය සංසිඳීම, කෙලෙස් ගිනි නිවා ගත්තොත් ඒකමයි සැපය කියලා පද 4 ගාථාව දේශනා කළ ඉවර වෙනකොට අවුරුදු 7 කුඩා දරුවා
ඒ ආසනේදිම රහතන් වහන්සේ නමක්. ඒක ධම්ම සවනීය රහතන් වහන්සේ. එකම ධර්මයක් අහලා නිකලෙස් වූ මොනිවරයෙක් වුණා. කුමක් අසිරිද පින්වත්නි? අනිත්‍ය සිහිපත් කිරීමේ රැස්සුණු පිනක අසිරිය. ඒ නිසා අපේ ජීවිතේ අපි ඒ වගේ දැක්මකින් යුක්තව මේ ධර්මය පුරුදු කරගන්න ඕනේ. දැන් මේ ජීවිතේ අරහත්ත්වයට පත් වෙන අවුරුදු 2600යිනේ. හැබැයි පින රැස්ුනේ කල්ප 100කට කලින්. දැන් ඔබ මේ ධර්මය අහන්න පුළුවන්. නිකලෙස්සු රහතුන් බිහි වෙන ධර්මය ඔබට මගඵල ලබන්න බැරි වෙයි. හැබැයි අහන ධර්මය, පුරුදු කරන ධර්මය අපතේ යනවද? නෑ. රැස්සෙන පින සෙවනැල්ල වගේනවා. ඒ කල්ප ලක්ෂයකට කලින් පුරුදු කරපු අනිත්‍ය සංඥා විසින් එයා සතර අපාය ගෙනහිලා නැ එක ජීවිතයකවත්. කොයිතරම් රැකවරණයක්ද? ඒ නිසා පින්වත්නි, බුද්ධ ශාසනයක් ලෝකේ පවතින යුගයක විතරයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය ගැන මිනිසුන්ට අහන්න ලැබෙන්නේ. හැබැයි බුද්ධ ශාසනයක් නැති වුණත් ලෝකේ හැම කාලයකම පවතින දෙයක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ස්වභාවය. ඒ නිසා අපිට මේ බුද්ධ ශාසනය මුණගැහිලා තියෙන වෙලාවේ අපි හුරු වුණොත්, අපි පුරුදු කරගත්තොත් මේ අනිත්‍ය පුරුදු කරගන්න, අනිත්‍ය සිහි කරන්න, අනිත්‍ය භාවනාව වඩන්න, ඒ අපේ ජීවිතයට ඒකාන්තයෙන්ම රැකවරණය පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජීවිත අවබෝධය පිණිස නුවණ මෙහෙවන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ජීවිතය ගැන අවබෝධ කරගන්න ඕන මේ ආකාරයෙන්. ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද හැටියට ආකාර හතරයිනේ. ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද. ස්කන්ධ කියලා කියන්නේ ජීවිතේ අවබෝධ කරගන්න තියෙන එක් ක්‍රමයක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන හැටියට ඔබට ඊළඟ සතියේ ඉගෙන ගන්න ලැබෙන්නේ ඒ ගැන කියවෙන දේශනාව. ධාතු කියලා කියන්නේ පින්වත්නි, අපේ ජීවිතේ තවත් එක පැවැත්මේ ස්වභාවයක්. ඒ තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු හයක්. ඊළඟට ආයතන. ඇස නම් වූ ආයතනය, කන නම් වූ ආයතනය, නාසය නම් වූ ආයතනය, දිව නම් වූ ආයතනය, කය නම් වූ ආයතනය, මනස නම් වූ ආයතනය. එතකොට ඊට පස්සේ තියෙන පටිච්ච සමුප්පාද හැටියට, ඒ කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං ආදී වශයෙන්. හැබැයි පින්වත්නි, මේ සතර ආකාරයට අවබෝධ කරගන්න ඕන වුණාට අපි එක ගොඩේ නෙමේ මේ ටික විමසන්නේ. වෙන් වෙන් වශයෙන්. කියන්නේ ස්කන්ධ හැටියට ජීවිතය ගැන විමසනකොට ආයතන විදිහට බලන්නේ නැහැ. ධාතු හැටියට විමසනකොට ස්කන්ධ හැටියට බලන්නේ නැහැ. පටිසමුප්පාද හැටියට බලනකොට පංච උපාදාන ස්කන්ධ හැටියට බලන්නේ නැහැ.
ඒ ඒ න්‍යායන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අවබෝධ කර ගැනීම පිණිස. කෙනෙක් දක්ෂ වෙන්න පුළුවන් ස්කන්ධ හැටියට විමසලා අවබෝධය කරා යන්න. තව කෙනෙකුට පුළුවන් ආයතන හය ඔස්සේ විමසලා අවබෝධය කරා යන්න. තව කෙනෙකුට පුළුවන් ධාතු ඔස්සේ විමසලා අවබෝධය කරා යන්න. තව කෙනෙකුට පුළුවන් පටිච්චසමුප්පාද ඔස්සේ විමසලා අවබෝධය කරා යන්න. හැබැයි එක්ක ආකාරයෙන් විමසීමෙන් අවබෝධය කරා ගියත් අවසාන ප්‍රතිඵලය තමයි විද්‍යා විමුක්ති, මාර්ගඵල ලබල උතුම් නිකලෙස් බව ලබා ගැනීම. අද අපි මේ ඉගෙන ගන්නේ ආයතන හය ඔස්සේ අනිත්‍ය විමසීම. එතකොට ආයතන කියලා කියන්නේ යමක් නිෂ්පාදනය කර කර තියෙන තැනට. අපි ආයතනයක් කියලා කියනවා යම් දෙයක් නිෂ්පාදනය කරමින් පවතින ආයතන. දැන් රෙදිපිලි ආයතන තියෙනවා, නිෂ්පාදන ආයතනේ. ඒ ආයතනෙන් මොකද කරන්නේ? විවිධ විදිහට මෝස්තර වලින් ඇඳුම් නිර්මාණය කර කර එළියට දෙනවා. තව සමහර රථ වාහන නිෂ්පාදන ආයතන. එතකොට තව සමහර අය ඉන්නවා ලී බඩු නිෂ්පාදන ආයතන. ඒ ආයතනවල යමක් නිෂ්පාදනය කරනවා. ඒ වගේ තමයි අපේ ජීවිතය තුළ තියෙන ආයතන හයක පැවැත්මක්. ඇසනම් වූ ආයතන, කනනම් වූ ආයතන, නාසයනම් වූ ආයතන, දිවනම් වූ ආයතන, කයනම් වූ ආයතන, මනසනම් වූ ආයතන. මේ ආයතන හයෙන් නිෂ්පාදනය කරන්නේ මොනවාද? දුක. අප හිතන්නේ නැති දෙයක්නේ. දැන් ඔබ හිතලා බලන්න, ඇස කන නාසය දිව කය මනස කියලා හයක් නැත්තම් දුක කියලා දෙයක් තියෙයිද? නෑ. එහෙනම් දුක කියලා දෙයක් තියෙන්නේ කොමක් තියෙනකොටද? ඇසක් තියෙනකොට, කනක් තියෙනකොට, නාසයක් තියෙනකොට, දිවක් තියෙනකොට, කයක් තියෙනකොට, මනසක් තියෙනකොට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චක්කුම් භික්ඛවේ පුරාණ කම්මං. මේ ඇස කියන්නේ පැරණි කර්මයක්. අභිසංකතං, විශේෂයෙන් සකස් වෙච්ච දෙයක්. අභිසංචේතිතා, චේතනාවකින් සකස් වෙච්ච දෙයක්. වේදනියන් දට්ටබ්බං, විඳව විඳව තමයි දැනගන්න තියෙන්නේ. දැන් දේශනාවට තියෙන කාලය සීමිත නිසා මම ඇස ඔස්සේ මේ ආයතන අනිත්‍ය ගැන ඔබට කියලා දෙනවා. ඒ අනුසාරයෙන් ඔබ කන නාසය දිව කය මනසත් ගලප ගන්න. එතකොට ඇස කියන්නේ පැරණි කර්මයක් කියලා කියනවා. ඒක අපි කොහොමද තේරුම් ගන්නේ? දැන් අපිට ඇස තියෙනවනේ. මේ ඇහැ අපිට ලැබුණේ අපි මව්කුසින් උපදිනකොටම නේද? මව්කුසින් උපදිනකොට ඇහැ ලැබුණේ, මව්කුසේදී ඇහැ හටගත්තනේ. අම්මගේ මව්කුසේදී ඇහැ හටගත්තේ. හැබැයි මව්කුසේ අම්ම උපදිනකොටම මව්කුසක ඇහැක් හටගෙනද තිබුණේ? නැහැනේ. අම්මාගේ මව්කුසක තියෙනවා පරිසරයක් දරුවෙක් පිළිසිඳ ගන්න. කියන්නේ ඇසක් පිළිසිඳ ගන්න පරිසරයක් මව්කුසේ තියෙනවා. කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක් හැදෙන්න උවමනා කරන පරිසරයක් මව්කුසේ තියෙනවා. හැබැයි මේ පරිසරයේ මව්කුසක හැදෙන්න කරුණු තුනක් එකතු වෙන්න ඕනේ. ඒ තමයි ඍතුමත් වෙන කාන්තාවක් ඉන්න ඕනේ. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ, ආ පුරුෂයෙක් එක්ක
එකතු වෙන්න ඕනේ. දෙකයි කරුණු. තුන්වෙනි එක ගන්ධබ්බේ පැමිණෙන්න ඕනේ ඒ මව්කුසේ පිළිසිඳ ගන්න. දැන් අපි පුද්ගලිකව අපේ ජීවිතේ ගත්තොත් ගන්ධබ්බය කියලා කිව්වේ මොකද්ද? ඒ තමයි දැන් මේ අපේ ජීවිතේ ගත්තොත් අපේ මේ ජීවිතේ පවතින්නේ කරුණු තුනක් මුල් වෙලා. ආයුෂයි, උණුසුමයි, විඥානයයි. ඒතර ආයුෂ කියන්නේ తాවකාලික දෙයක්, ගැරන්ටි එකක්. කාලයක් තියෙනවා. ඊට පස්සේ නැති වෙලා යනවා ආයුෂ. ආයුෂත් එක්කම රැඳිලා තියෙන මේ කයි රස්නේ ගතිය. ඔය ආයුෂයි උණුසුමයි පවතිනකන් විඥාණය අපේ සිතේ අපේ මේ කය ඇසුරු කරගෙන පවතිනවා. ඒ විඥාණය තමයි ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ හටගන්නේ. අර ආයුෂ උණුසුම ඉවර වෙච්ච කයක විඥාණය පවතින්නේ නැහැ. ඒ විඥාණය චුත වෙනවා. ඒ චුත වෙන විඥාණයට කියනවා ගන්ධබ්බයා කියලා. ඔබට දැන් පැහැදිලි ඇතිනේ? එතකොට කලින් ජීවිත අපිට තිබුණා. ඒ කලින් ජීවිතේ ආවුෂ ඉවර වෙලා ගියා. උණුසුම නැති වුණා. එතකොට විඥාණය නිරුද්ධ වුණාද, උපතක් කරා ගියාද? උපතක් කරා ගියා ඒ ගිය ගන්ධබ්බයේ හැටියට. එතකොට ඒ ගන්ධබ්බයා තමයි මව කුසේ පිළිසිඳ ගත්තේ. ඒ පිළිසිඳ ගන්න තමාර අම්මා ඉරුතුමත් සමයක තාත්තත් එක්ක එකතු වෙන්න ඕනේ. එතකොට විඥාණය ගිහිලා මව කුසේ බැස ගන්නවා. එතකොට කරුණ තුන එකතු වුණා. ඒ චුත වෙන විඥාණය පින්වත්නි නිකම්ම නෙමේ චුත වෙන්නේ, හිස් දෙයක් නෙමේ. කර්මානුරූපව, ඒ කියන්නේ චේතනා පහල කරලා සිතෙන්, කයෙන්, වචනේ යමක් කරනකොට කර්ම රැස් වෙනවා පින්පව් කියලා. ඒ පින්පව් දෙක අනුව තමයි චුත වෙලා විඥානේ උපතක් කරා යන්නේ. එතකොට දැන් අපේ මේ ඇහැ හටගන්න උවමනා කරන කර්මයක් අර විඥානේ තුල එකතු වෙලා තිබුණා. කන, නාසය, දිව, කය, මනස හටගන්න ඕන කර්මය විඥානේ තිබුණා. එතකොට මේ විඥානේ මව කුසේ පිළිසිඳ ගන්නකොට ඇස් දෙකක් තියෙනවද? එතන නැහැ. කන් දෙකක් තියෙනවද? නැහැ. නාසයක්, දිවක්, කයක් හැටියට පොඩි තිතක් තියෙන්න පුළුවන්. දැන් එතකොට මව කුසේ දරුවා පිළිසිඳ ගත්තට පස්සේ ඒ දරුවා මව කුසේ වැඩෙනවා. ඒ වැඩෙනකොට අම්මා ගන්න ආහාරය ඒකට උපකාරයක් වෙනවා. දැන් විශේෂයෙන් ආහාර නැද්ද දරුවෙක් පිළිසිඳ ගත්තාම අම්මලාට මේවා මේවා ගුණයි කියලා. ඒ අම්මා ගන්නෙ අම්මා වෙනුවෙන්ද දරුවා වෙනුවෙන්ද? දරුවා වෙනුවෙන්නේ. එතකොට ඔබ හිතන්නේ වෙළඳ පොලේ තියෙන එකම වර්ගයේ කෑම දෙකක් අරගෙන අම්මලා දෙන්නෙකුට දෙනවා. එතකොට පොඩි කාලේ එක වගේ කලල දෙකක් තමයි මව කුසේ තියෙන්නේ. ඒ අම්මලා දෙන්නට එකම විදිහට කෑම බීම දෙදී අපි දරුවා කුසේ ලොකු කරනවා. හැබැයි ඒ දරුවෝ දෙන්න ඉපදෙනකොට එකම වගේ ඉදීද? නැහැ. ඇයි? ඒ දෙන්න කර්මානුරූප උපතක් කරා ආපු දෙන්නේ. එතකොට ඒ චුත වෙලා පිළිසිඳගත් විඥානේ ගන්ධබ්බයාගේ තියනවා සසර රැස් කරගත් පින්පව් දෙක. ඒ කලලය මව කුසේ ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙනකොට ඒ කලල ඔන්න ඔළුවකට හැඩේ චුට්ටක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ අත්පා නැහැ. ඊට පස්සේදී ඔය පොඩි මස් ඇදල්ලක් වගේ ඔන්න මව කුසේ ඔබ දැකලා ඇතිනේ පින්තූර. ටික 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 ලොකු වෙනවා මව කුසේ.
සති කීපයක් යනකොට ඔන්න ඇස් දෙකක් හැදෙන තැන චුට්ටක් යටට යනවා. කන් දෙකක් පොඩිවට හැදෙනවා. නාසයක්, දිවක්, අත්පා, ඒක ඇතුලේ මේ හදවත, වකුගඩු, අක්මාව, ඊට පස්සේ පෙනහලු, මේ නහර, ස්නායු, මේ ඔක්කොම මොළේ හැදෙනවා. කයි එකත් එක්ක හිත එකගතු වෙලා වැඩෙනවා. එතකොට වැඩෙන කලලය සම්පූර්ණයෙන්ම පෝෂණය වෙන්නේ අම්මා කනබොන ආහාර පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලට බලපානවා. හැබැයි ඒ අතර විඳීමකට උවමනා කරන විදිහට මේ ඇස කන නාසය දිව කය මනස හැදෙන්නේ කර්මානුරූපව. කෙනෙක් කලින් රැස් කරගත්ත කර්මයට අනුව. දැන් අපි ඔක්කොගේම ඇස්වලට එකම ඖෂධ තියෙන්නේ. පිටින් බලනකොට ඇස් එක වගේ වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇස්වලින් විඳීම විඳිනකොට එකම විදිහටද විඳින්නේ? එකම රූපේ එක වගේ ඇස්වලින් අපි බලනවා. අපි මෙතන ඉන්න පිරිස එකම රූපයක් බැලුවට ඇතිවෙන විඳි වෙනස් වෙනස් විදිහට. මොකද ඒකට හේතුව? ඇහ කියන්නේ කර්මානුරූපව සකස් වෙච්ච දෙයක්. දර මව කුසෙන් අපි එළියට එනකොට අපි ඉපදුනා කියන්නේ ඒ දෙන්නේ. ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක්, දිවක්, කයක්, මනසක් තියෙන ආයතන හය ඔන්න මව කුසෙන් එළියට ආවා. එතකොට මේ ඇහැ කියන්නේ පැරණි කර්මයක්. ඔබට තේරෙනවද? සමහර අයගේ කර්මානුරූපව තියෙන්නේ ඇස් හටගන්න පින නැහැ. දරුව උපදිනවා, ඇස් දෙක හැටියට ඇරගෙන ඉන්නවා, රූප පේන්නේ නැහැ. කන් දෙක හැටියට තියෙනවා, කතා කරාට ශබ්ද ඇහෙන්නේ නැහැ. කය හැටියට තියෙනවා, හැබැයි අත්පා තමන්ට ඕන විදිහට හසුරුවන්න බැහැ. මනසක් තියෙනවා, මනස මෝරන්නේ නැහැ. තමන්ට ඕන විදිහට මනස පවත්වන්න බැහැ. ඒ වෙන්නේ කොහොමද? කර්මාන රූපව සකස් වෙච්ච දේ. දැන් ඔබ අහලා ඇති කුජ්ජුත්තරා කියලා උපාසිකාවක් ගැනනේ. එයාගේ නම උත්තරා. කුදුනේ ඇයි? පසේ බුදුරජාන් වහන්සේ නමක් පොඩ්ඩක් කොන්ද කුදු කරගෙන යනකොට මෙයා රඟපාලා මෙන්න මෙහෙමයි යන්නේ කියලා. උපනුපන් ජීවිතවල කුදුයි. දැන් පැරණි කර්ම නැත්තං එහෙම වෙයිද? එහෙම වෙන්නේ නැහැ. පැරණි කර්මයේ තිබුණා. ඒ වගේ තමයි අපේ මේ ඇහැ හටගත්තේ පැරණි කර්ම. චක්කුම් වික්කවේ පුරාණ කම්මා. මහණෙනි මේ ඇස කියන්නේ පැරණි කර්මයක්. ඊළඟට කන කියන්නේ පැරණි කර්මයක්. නාසය, දිව, කය, මනස කියන්නේ පැරණි කර්මයක්. අභිසංකතං විශේෂයෙන් සකස් වෙලා තියෙනවා. ඇහැ විශේෂයෙන් සකස් වෙලා තියෙන කුමක් පිණිසද? රූප දැකීම පිණිස. දැන් ඔබ ඇස් අරගෙන කියනවා රූප පේන්න එපා, රූප පේන්න එපා, රූප පේන්න එපා කියලා. රූප නොපෙනී තියෙනවද? නෑ. දැන් මේ ලෝකෙ කෘතිමව කෙනෙකුට පුළුවන් දැහැක් උපද්දවන්න. තියෙන හැම එක එක දේවල් දාලා වෙනස් කරන්න පුළුවා. දැන් ඇස් බද්ධයක් කරා කිව්වත් මැරිච්ච කෙනෙකු ඇහැක් කරගෙන ඉඳාන්නේ නේ. එතකොට කර්මානුරූපව මේ ඇහි අභිසංකතන් විශේෂයෙන් සකස් වෙලා තිනවා ඒ ඒ කෙනාට අදාළ විදිහට. කියන්නේ කර්මයේ විපාක මිදෙන විදිහට. අභිසංචේතිතා එක චේතනාවකින් සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මංකේ කුජ්ජුත්තරා චේතනාව පහළ කරලා නේද අර කය කුදු කරලා පෙන්වන්නේ. ඒ චේතනාවට අනුව දැන් ලැබිලා. ඒ වගේ තමයි අපි සසරේනකොට කරපු නොයේ කර්ම අතර
චේතනාවක් පහළ කරලා රැස් කරගත්ත එක කර්මයක් තමයි මේ මනුස්ස ලෝකෙවිල අපි විපාක දෙන්නේ. හැබැයි මේ අතර අපායගාමි කර්ම නැද්ද අපි තුල? තියෙනවා. ඒව බලවත් තුන් නැහැ. ඒත් චේතනා අபிසංචේතිත විශේෂ චේතනාවකින් සකස් වෙන වේදනියන් දට්ටම්බන් විදව විදව තමයි දැනගන්න තියෙන්නේ. ඔන්න අපි ඇස ගැන ඇති කරගන්න මූලික තේරුම් ගැනීම. දැන් සාමාන්‍ය අපිට මේ ඇහැ ගැන හිතෙන්නේ කොහමද? මම, මගේ, මගේ ආත්මය කියලානේ. නමුත් අපි මේ කතා කරන ධර්මය තුල දකින්න තියෙන්නේ ඇහැ පැරණි කර්මයක්, විශේෂයෙන් සකස් වුණු දෙයක්, චේතනාවකින් සකස් වුණු දෙයක්, විදව විදව දැනගන්න තියෙන දෙයක්. බලන්න අපේ දැක්මයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි සමානද කියලා? සමාන නැත්තම් අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව හිතන්න හුරු වෙන්න ඕනේ. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඇහැ අනිත්‍යයි කියන. උන්වහන්සේගේ එක දේශනාවක් තියෙනවා, චක්කුම් භික්කවේ අනිච්චං. පින්වත් මහණනි, මේ ඇස අනිත්‍යයි. යද නිච්චං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. මොකද්ද දුක? යමක් අනිත්‍ය නම්. අනිත්‍ය මොකද්ද? ඇස. යන් දුක්ඛං තදනත්තා. යමක් දුකයි නම් ඒ දේ අනාත්මයි. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න බෑ. යද නත්තා. යමක් අනාත්මයි නම් තමන්ගේ වසගේ පවත්වන්න බැරි නම් තං නේතම් මම. ආං ඒදේ මේදේ මම. ඒසෝ හම නේසෝ හමස්මි. ඒ මේදේ මම නොවේ. තං නේතම් මම. මේදේ මම නොවේ. නේසෝ හමස්මි. මේදේ මගේ නොමි. නමේසෝ අත්තාති. මේදේ මගේ ආත්මය නොවේ කියලා හොදට ප්‍රඥාවෙන් දකින්න ඕන කිව්වා. කොහොමද? ඇස අනිත්‍යයි කියලා කිව්වා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුකයි නම් ඒ දේ අනාත්මයි. යමක් අනාත්මයි නම් ඒ දේවල් ගැන මේ දේ මගේ, මේ මම වෙමි, මේ මගේ ආත්මය නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න ඕන කිව්වා. ඒව මේතන් යථාභූතන් සම්මප්පඤ්ඤාය දට්ටබ්බං. මෙන්න මේ විදිහට දියුණු කරපු ප්‍රඥාවේ මනාකොට මේ ඇසේ යථාර්ථය දකින්න කියනවා. එවම් පස්සම් භික්ඛවේ සුත්තම ආර්ය ශ්‍රාවකෝ. මේ විදිහට දකින ආර්ය ශ්‍රාවකයා ඇස ගැන කලකිරෙනවා. කලකිරුණාම ඇලෙන්නේ නැතුව යනවා. ඇලෙන්නේ නැති වුණාම නිදහස් වෙනවා. නිදහස් වුණාම මම නිදහස් වුණා කියලා දැනගන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරා මේ ඇස දුකයි. යමක් දුකයි නම් ඒ දේ අනාත්මයි. යමක් අනාත්ම නම් ඒ දේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න ඕන කියලා. ඊළඟට භාග්‍යතුන් දේශනා කරා මේ ඇස අනාත්මයි. යමක් අනාත්ම නම් ඒ දේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න ඕන කියලා. ඊළඟට භාග්‍යතුන් දේශනා කළා මේ ඇස අතීතය ඇසත් අනිත්‍යයි කියලා කියනවා. දැන් අතීතය ඇස් තිබුණාය නෙමෙයිද අපි? කෝ දැන් ඒ ඇස්? අනිත්‍යයි, නැති වෙලා ගිහිල්ලා. අනාගතේ හට ගන්න ඇස්, ඒවත් අනිත්‍යයි. එනම් වර්තමානයේ පවතින හැගෙන කවර කතාද කියලා කියනවා.
මේ විදිර දකින ආර්ය ශ්‍රාවකයා ඇස ගැන කලකිරෙනවා කියනවා. එතකොට ඇසට ඇලෙන්නේ නැතුව යනවා කියනවා. දොඩ ඇසෙන් නිදහස් වෙනවා කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරා අතීතයේ ඇහත් දුකට ආйти. අනාගතයේ ඇහත් දුකට ආйти. වර්තමානයේ පවතින ඇහැ ගැන කවර කතාවද කියන්නේ. අතීතයේ ඇස අනාත්මයි. අනාගතේ හටගන්න ඇහත් අනාත්මයි. වර්තමානයේ පවතින ඇහැ අනාත්මයි. මේ විදිහට ජීවිතයේ ප්‍රඥාව දිනු කරලා දකින්න කියලා කියනවා. ඒ විදිහට දකිනකොට ආර්ය ශ්‍රාවකයා ඇස ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා කියන්නේ. පින්වත්නි, අපි මේ ඇස කියලා කතා කරාට ඇස ගැන තනියෙන් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඇස් පියා ගත්තොත් ඇසට රූප පේනවද? නැහැ. ඒ වෙලාවට දුක හැදෙනවද? නැහැ. දැන් දුක් විඳින සමහර දේවල් දුක් ඇතිවෙන ස්පර්ශ කියන දුක ඇතිවෙන දේවල් දකිනකොට ඔබ නැද්ද ඇස් පියාගත් අවස්ථා? ඔබ හිතන්නේ පාරේ ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා ලේ ගලල හැම තැනම දැකපු ගමන් ෂොක් එකක් එන්නේ. අපි එතන පහ වෙනකම් මොකද කරන්නේ? ඇස් පියාගෙන යනවා. ඇයි? ඒක දැක්කොත් දුකයි. සමහර ඔබට දකින්න ලැබෙනවා ඇති ඔය රූප වාහිනී බලනකොටෙම මේ සත්තු මරණේවා, මිනිස්සු මරණේවා. ඒ දැකපු ගමන් අපි මොකද කරන්නේ? ඇස් පියා ගන්නවා. ඇස් පියා ගත ගමන් ඒ ආයතය ක්ලෝස්. කොයි වෙලාවටද? ඇහැ පියා ගත්ත වෙලාවට. ඇහැ මුල් කරගෙන දුක හටගන්නේ නැහැ ඊට පස්සේ. මෙලොවටත් පරලොවටත්. ඉතින් මේ ඇහැ කියන දේ අපි ඇස් පියා ගත්තාම රූප පේන්නේ නැහැ. ඇසෙන් රූපයක් පේන නම් පින්වත්නි, කරුණු කීපයක් එකට එකතු වෙන්න ඕනේ. මොනවාද? ඇහක් තියෙන්න ඕනේ. ආහස තියෙන, උණුසුම තියෙන සජීවී ඇහක් තියෙන්න ඕනේ. ඒ ඇහ ඉස්සරහට රූප පැමිණලා තියෙන්න ඕනේ. රූප කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හටගත් දේවල්. දැන් මේ අපි මේ ආරාධනා කරන බුලත් දුන්නා. මේ ඉස්සරහ මල් තියෙනවා. මේ දහම් පොත් තියෙනවා. ඇස්සේ මේ පහස්යෙන් ධර්මය ශ්‍රවණය කරන්න උපකරණ. මෙයා රූප. ඇසට ගෝචරේ වෙන්නේ. එතකොට ඇසක් තියෙනවා, රූපක් තියෙනවා. සාරිපුත්යන් වහන්සේ මහා හත්තිපදෝපම සූත්‍රයේ දේශනා කරනවා, ඇසක් තිබුණට, ඇස් ඉස්සරහා රූපක් තිබුණට ඒ කෙරෙහි මනසේ අවධානය යොමු වෙලා නැත්නම්, මානසිකාරය නැත්නම් ඒ වෙනකන් ඇසේ විඥානේ හටගන්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් රූපය බලන්න අපි ඇස් අරගෙන අවධානය යොමු කරගන්න ඕනේ. දැන් ඔබ හිතන්න මෙහෙම, වාහනයක එකම පැත්තෙ ඔන්න වාඩි වෙලා යනවා. අපි වාහනෙන් කීප හැමදෙනාම ඔළුව දාගෙන පැත්ත එළිය බලාගෙන යනවා. හැම කෙනාටම හැමදේම පේනවද? නැහැනේ. හැබැයි රූපත් තිබුණා, ඇසත් තිබුණා. එක එක්කෙනාගේ මානසිකාර වෙනස්. ඒක නිසා කෙනෙක් දැකපු දෙයක් තව කෙනෙක් දකින්නේ නැහැ. ඇයි ඒ? ඒ වෙලාවට ඒ කෙරෙහි යොමු වෙච්ච අවධානයක් නැහැ. හැබැයි කෙනෙක් අන්න කියලා කියනවා. ඒ කියපු ගම අපේ අවධානය යොමු වෙනවා. එතන මනස අවධානය යොමු වුණ ගම ඇසට රූපේ පේනවා. ඒ කියන්නේ ඇසේ විඥානය හට ගන්නවා. එතකොට ඇසයි රූපයයි විඥානය කියන මේ කරුණු තුන එකතු වෙනවා. ඔන්න තින්නං සංගති පස්සෝ. මේ කරුණු තුන එකතු වීමට කියනවා ස්පර්ශය කියලා කියනවා. හැබැයි එතන කරුණු තුන කිව්වට හතරක් වෙනවනේ. මොනවාද? මානසිකාරිකුත් තියෙනවනේ. සාමාන්‍ය මානසිකාර ගැන එතන කතා වෙන්නේ නැහැ. මොකද
මනසේ අවධානය හැම වෙලාවෙම යොමු වෙලා තියෙනවා. එතකොට ඇසයි රූපයයි ඇසේ විඤ්ඤාණයයි කියන කරුණු තුන එකට එකතු වෙනවා. ඒ එකතු වීමට කියනවා ඇසේ ස්පර්ශය කියලා කියනවා. ඇසේ ස්පර්ශය ඇති වෙනකොටම පුට්ටෝ භික්කවේ වේදේති. ස්පර්ශය ඇති වෙනකොටම විඳීමක් ඇති වෙනවා. එක සැප විඳීමක් වෙන්න පුළුවන්, දුක් විඳීමක් වෙන්න පුළුවන්, උපේක්ෂා විඳීමක් වෙන්න පුළුවන්. ඔන්න ස්පර්ශයෙන් ඇතින විඳීම. පොට්ටෝ සංජානාති. ස්පර්ශයත් එක්කම හඳුනා ගැනීමක් ඇති වෙනවා. මේ දැන් හැඩයක් වර්ණයක් දැන් ඔබ හිතන්නක භාග්‍යතුන් වහන්සේගේ රූපෙ දිහා. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේගේ රූපය ඔබ හඳුනාගන්නේ යම් හැඩයකින්නේ, යම් වර්ණයකින්. ඔය හැඩේ වර්ණයයි ඇසට ගෝචර වෙනකොට අර ස්පර්ශයත් එක්ක අපි හඳුනා ගන්නවා මේ භාග්‍යතුන් වහන්සේ. දැන් භාග්‍යතුන් වහන්සේගේ දෙපසින් වැඩ ඉන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. දැන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියපු ගමන් අපිට නිල් පාටට හොරුවට මතක් වෙනවනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියපුවාම සුදු පාටට කහ පාට හොරුවට සිහිපත් වෙනවා. දැන් මේ හඳුනා ගැනීම හේතුන් නැද්ද? දැන් පාට කරන්නේ නැතුව තිබුණා නම් එකම වගේනේ. මේ හඳුනා ගැනීම එතකොට ඇසේ ස්පර්ශය ඇති වෙච්ච නිසායි හඳුනා ගැනීමක් ඇති වෙන්නේ. ඊළඟට ඇති වෙනවා පුට්ටෝ චේතේති. ස්පර්ශයත් එක්ක මෙතුණ චේතනාව. භාග්‍යතුන් වහන්සේ ගැන ඇති වෙනකොට ඇති වෙන දකින්නකොට ඇති වෙන චේතනාවයි සාරිපුත්තයන් වහන්සේ ගැන දකින්නකොට ඇති වෙන චේතනාව වෙනස් නැද්ද? වෙනස්. ස්පර්ශය වෙනස් වෙනකොට චේතනාව වෙනස් වෙනවා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ දකින්නකොට ඇති වෙන චේතනාවයි මහා මොග්ගල්ලාන වහන්සේ දකින්නකොට ඇති වෙන චේතනාවයි වෙනස්. ඊට පස්සේ චේතනාවත් එක්ක මෙතන තණ්හාව. ඒ කෙරේ හිතේ ආසාවක් කැමැත්තක් ඇති වෙනවා. එතකොට පින්වත්නි ඇස කියලා අපි කතා කරනකොට මේ ඔක්කොගෙම යුක්ත සංසිද්ධියක් තමයි කතා කරන්නේ අපි. එතකොට ඇස තියෙනවා, රූපේ තියෙනවා, මානසිකාරේ තියෙනවා, ඇසේ විඥානේ තියෙනවා, ස්පර්ශේ තියෙනවා, හඳුනා ගැනීම තියෙනවා, විඳීම තියෙනවා, චේතනාව තියෙනවා, තණ්හාව තියෙනවා, එතන කර්ම සකස් වෙනවා. මේ ඔක්කොම සිද්ධ ජාමයේ එක මොහොතක සිද්ධ වෙනවා. එක මොහොතක සිද්ධ වෙනවා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ චක්කුම් වික්කවේ අනිච්චෝ විපරිණාමි අඤ්ඤතා භාවි. ඇස කියන්නේ අනිත්‍ය දෙයක්, විපරිණාමි වෙනස් වී තියෙන්නේ හැම වෙලාවෙම. විපරිණාමි වෙනස් වෙනවා, අනිච්චෝ අඤ්ඤතා භාවි. ඇස හැම වෙලාවෙම අන්‍ය ස්වභාවයට පත් වෙවි තියෙන්නේ. චලාචීව වයාච. මේ ඇහැ එක මොහොතකවත් එක විදිහට පවතින්නේ නැහැ. හැම වෙලාවෙම චලනයේ වෙවි තමයි තියෙන්නේ. චලාචීව වයාච ගෙවි ගෙවි යනවා. ඉතින් දැන් ඔබ භාග්‍යතුන් වහන්සේ දිහා බලන්නකෝ. දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ රූපේ කියලා දකිනවා. දැන් ඔබ ඇසෙන් දැක්කා. රූපයක් තියෙනවා. ඒ කෙරේ මානසිකාරය තියෙන ඇසේ විඥානේ හටගත්තා. ඒත් එක්කම ඇසයි රූපයයි විඥානේ එකතු වුණා. ඇසේ ස්පර්ශය. ඒ විඳීමක් ඇති වෙනවා. හඳුනා ගැනීමක් ඇති වෙනවා. චේතනාවක් ඇති වෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල දිහා බලනකොට ඇති වෙන චේතනාවයි හඳුනා ගැනීමයි විඳීමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තේ දකිනකොට ඇති වෙන චේතනාව වෙනස් වෙන්නේ නැද්ද? විඳීම, හඳුනා ගැනීම, චේතනාව වෙනස් වෙන. එහෙනම් විඳීම වෙනස් වුනේ, හඳුනා ගැනීම වෙනස් වුනේ, චේතනාව වෙනස් වුනේ. ඇහැ ඒ විදිහටම තිබිලාද? නෑ. එහෙනම් මොකද උනේ? ඇහැ වෙනස් වුණා. ඇහැ වෙනස් වෙනකොට රූපයත්
ඊට අනුව වෙනස් වුණා. ඇසයි රූපයයි වෙනස් වෙනකොට විඤ්ඤාණයත් වෙනස් වුණා. ඇසයි රූපයයි විඤ්ඤාණයයි වෙනස් වෙනකොට ස්පර්ශය වෙනස් වුණා. ස්පර්ශය වෙනස් වෙනකොට විදීම, හඳුනා ගැනීම, චේතනාව වෙනස් වුණා. වෙනස් වීම කියලා කියන්නේ එතන නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔන්න ඔය අනිත්‍ය අපි දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඒතර මේ ඇහැ කියන්නේ එහෙනම් මොහොතකටවත් නිත්‍ය වෙලා තියෙන දෙයක්ද? නැහැ. රූපයත් දැන් බාහිර රූපය යම් මොහොතක දැන් මේ පිළිම වහන්සේ දැන් අවුරුදු කීපයක් පූජා කරලා අද වෙනකන් එහෙමම තියෙනවා. නමුත් අපේ ඇස තුල හටගත්ත මේ පිළිම වහන්සේ මුල් කරගෙන රූපය, ඒ රූපය හැම වෙලාවෙම තිබ්බද නිත්‍ය වෙලා? නෑ. එහෙම තිබ්බනම් හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ දකින එකම චේතනාවක් තියෙන්න ඕනනේ. හැබැයි දකින දකින වෙලාවට චේතනාව වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන රූපයත් වෙනස් වෙන නිසා ඇසත් රූපයත් දෙකම අනිත්‍යයි. එතකොට හටගන්න විඥානේ අනිත්‍යයි. හඳුනා ගැනීම අනිත්‍යයි. චේතනා පහළවීම අනිත්‍යයි. හැබැයි අපි අවුරුදු 3කට කලින් ඇවිල්ලා පිළිමි බැලුවා. ඒ බැලුවෙත් මම කියලා මේ ඇස් දෙකෙන්නේ. ඒ ඇහැ තියෙනවද දැන්? භෞතික වේ ඇහැ තිබුණට නාම රූප වලින් හටගත්ත ඇහැ වෙනස් වුණා. ඔන්න එහෙනම් ඇහැ හටගත්තේ කොහොමද? නාම රූපේ. ඒ කාරණේත් අපි ඉගෙන ගන්න ඕනේ. දැන් අපි එක ක්‍රමයක් ඉගෙන ගත්ත ඇහැ පැරණි කර්මයක්, චේතනාවකින් සකස් වෙච්ච දෙයක්, විශේෂයෙන් සකස් වෙච්ච දෙයක්, විදව විදව දැනගන්න දෙයක් කියලා. ඒ විදිහට කර්මානුරූපව හටගත්ත ඇහැ පවතින්නේ නාම රූපත් එක්ක. දැන් ඔබ අහලා ඇති නාම රූප පත්‍යය සලහායතනං කියලානේ. නාම රූප නිසා තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා මේ ආයතන හයම තියෙන්නේ. දැන් නාම රූප කියන්නේ මොනවාද? රූප කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු. නාම කියනවා වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර. ඒතර නාම රූප අපි ඇහැ පියාගත්තොත් එතන විඳීම, හඳුනා ගැනීම, චේතනාව, ස්පර්ශය, විඥාණය, ඊට පස්සේ මනසිකාර මොකුත් තියෙනවද? දැන් ඇස් පියාගෙන අපි මෙන්න මනසිකාර කරනවා, මට අහවල් රූපේ පෙනේවා, රූපේ පෙනේවා, රූපේ පෙනේවා කියලා පේනවද? නෑ. ඇස් ඉස්සරහම අපි ඇස් ළඟටම රූපේ ගෙනල්ලත් ඇස් පියාගෙන අපිට රූපේ පෙනේවා, රූපේ පෙනේවා කියලා කියනවා. රූපේ පේනවද? පේන්නේ නැහැ. ඇයි ඒ පේන්නේ නැත්තේ? ඇසේ නාම රූප හටගත්තේ නැහැ. ඉදිරිය පියාගත් ඇහැක් ආවරණය කරගත් ඇහැක් තුල නාම රූප තියෙනවද? නැහැ. එතන තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු විතරයි. එතන ඇස නම් වූ ආයතන නැහැ. හැබැයි කය නම් වූ ආයතනෙ තියෙනවා. එතකොට අපි ඒ විදිහට මේ ඇහැ කියන්නේ අනිත්‍ය දෙයක්. ඒ වගේම තමයි කනත්. දැන් මම මේ කතා කරනකොට ඔබට එකම ශබ්දයක් ඇහෙන්නේ විවිධ ශබ්දද? විවිධ ශබ්ද කියන එක දැන් අපිට ඒ හඬක් ඇහෙනකොට එක දිගට අහගෙන ඉන්න පුළුවන්. නමුත් හැම වෙලාවෙම ඒ ශබ්දේ වෙනස් වෙවි නේද ඔබේ කනට ස්පර්ශ වෙන්නේ? ඒකයි යමක් කියනකොට තේරුම් ගන්න පුළුවන්. එකම ශබ්දයක් නම් ඇහෙන්නේ නිකන් ගෝසාවක් වගේ තියෙන්නේ. එතකොට කනත් අනිත්‍යයි, ශබ්දයත් අනිත්‍යයි, කනේ විඥානයත් අනිත්‍යයි, ස්පර්ශයත් අනිත්‍යයි, විදීමත් අනිත්‍යයි, හඳුනා ගැනීමත් අනිත්‍යයි, චේතනාවත්
අනි මේ අනිත්‍ය වෙන් වශයෙන් දකින්න බැරියයි අපිට. අපේ සිහිය දියුණු කරගෙන නැති නිසා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ සමාධින් භික්ඛවේ භාවේත. පින්වත් මහන්නි, සමාධිය දියුණු කරන්න. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති. සමාහිත සිත් ඇති කෙනා මේ යථාර්ථය දකිනවා කියනවා. දැන් ඒක මේ වගේ දෙයක්. ඔබ දැකලා ඇති ඉස්සර චිත්‍රපටි පෙන්වනකොට තිබුණේ අර දෙපැත්තේ තැටි දෙකක් කැරකෙනවනේ. එතකොට ඒකෙන් පටියක් යනවා. ඒකට පිටිපස්සෙන් ලයිට් එකක් ගහලා තියෙනවා. ඒකේ ලයිට් එක හරහා ගිහිල්ලා අර තිරේක වැටෙනවා. එතකොට අපි ඒ තිරේ මත නටනවද? කවුරු හරි ඇවිල්ලා තිරේ මත රඟපානවද? නෑ. අර තියෙන වීඩියෝ පටි සේයා පට කියලානේ අපි කියන්නේ ඒක. ඒකේ කවුරු හරි ඩාන්ස් කර කර ඉන්නවද? ඈ, ඒකේ රඟපපා ඉන්නවද කවුරු හරි කෙනෙක්? නැහැ. ඒකේ ඇති වෙච්ච යම් රූප සටහන් ටිකක් තියෙනවා. ඒ රූප සටහන් දඟල දඟල තියෙන්නේ නෑනේ. හැබැයි මොහොතින් මොහොත ඉරියව වෙනස් වෙන පින්තූර ගොඩාක් ඒකේ තියෙනවා. මේ පටිය වේගෙන් කැරකෙනකොට අර වේගෙත් එක්ක ඒ එක එක ඉරියව්වල තියෙනේවා ගානට තියෙන විදිහට අපිට පේනවා. සජීවී මිනිස් වගේ පේනවනේ. හැබැයි එතන සජීවී දෙයක් තිබුණේ නැහැ. ඒ අර වේගෙත් එක්ක එක දිගට ගලාගෙන යනවා. ඒ වගේ තමයි දැන් මේ කියන දේ ඔබට අහගෙන ඉන්නකොට එක දිගට ගලාගෙන යන්නේ අනිත්‍ය වෙන නිසා. හැබැයි අර වේග නිසා ඒ තරම් වේගෙන් අපි කිමුක තප්පරේ අඩුම කාලේ හැටියට අපි ගණන් කරනවානේ. තප්පරේ 1000කට බෙදලා ඒකෙන් කොටසයි කිව්වත් ඒ අනිත්‍ය එහෙම කොටස් වෙන් කරන්න බෑ. ඒ තරම් වේගෙන් හට ඇරගෙන නැති වෙලා යනවා. හට ඇරගෙන නැති වෙලා යනවා. ඒක දකින්න තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හිත සමාධිමත් කරගන්න. හැබැයි සමාධිය කොච්චර තිබුණත් අවබෝධ කළ යුතු ධර්මයේ මුණ ගැහෙලා නැත්තම් ඒ වෙනකන් එයාට ඒ සමාධිය අවබෝධය කරා පවත්වන්න බැරුව යනවා. ඒ නිසා පින්වත්නි, අපි මේ අනිත්‍ය හොඳට දියුණු කරපු ප්‍රඥාව දැන් භාග්‍යතුනාගේ ධර්ම ඉගෙන ගන්නකොට තියෙන්නේ සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටි විද්ධා කියලා. එහෙනම් ඉස්සෙල්ලාම කරන්නේ අපි අහන්නේ එක. දතා, ඒ ධර්මය දරා ගන්නවා. වචසා පරිචිතා, වචනයෙන් පුරුදු කරගන්නවා. මනසානුපෙක්ඛිතා, ඊට පස්සේ හොඳට නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනවා. දිට්ඨියා සුප්පටි, එතකොට යාට ඒ දේ වෙන් වෙන් වශයෙන් අවබෝධ වෙන විදිහට දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ අනිත්‍ය වූ දේවල් එක්ක තමයි අපේ ජීවිතේ පවතින්නේ. එතකොට ඇස අනිත්‍යයි. ඇස අනිත්‍ය වෙන්නේ ඇයි? ඇස නාම රූපෙන් හටගත්ත නිසා. කර්මානුරූපව හටගත්ත නිසා. නිරන්තරයෙන් වෙනස් වෙවි පවතිනවා. මේ ඇස අනිත්‍යයි. ඊළඟට රූප. දැන් රූප කියලා කියන්නේ බාහිර ආයතන කියලා කියනවා. රූප හටගත්තේ සතර මහා ධාතුන්ගෙන්. ඇස නාම රූපයෙන් රූප සතර මහා ධාතුන්ගෙන්. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. අපි දැන් මේ නෙළුම් මලක් ගන්නවා. එකට තියෙනකොට නෙළුම් මල හැටියට තියෙනවා. එතකොට මේ නෙළුම් මලේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. අපි මේ මලේ පෙති වෙන් කරනවා. එතකොට අපි නෙළුම් මල කියනවාද මල් පෙති කියනවාද? බලන්න විවාහාර වෙනස් වෙන හැටිනේ. ඊට පස්සේ නෙළුම් ග්‍රේණු කියලා කියනවා. අපි ඒව ටික හොඳටම පොඩි කරනවා. පොඩි කරනකොටනේ තෙත් ගතියක් එක්ක ආපෝ ධාතුව මතුවෙනවා. දැන් පඨවි පොළොවට පස්සෙලා යන ස්වභාවය තියෙනවා. ආපෝ තියෙනවා.
එතකොට මේ කල්ලනකොට අපිට රස්නයක් සීතලක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා. තේජෝ ඒ රස්නි ගතිය, සීතල ගතිය රස්නි ගතිය තේජෝ. වායෝ, වායෝ කියන්නේ මේ නෙළුම් පෙත්ත හට ගන්නකොට වායෝ ධාතුව නැත්තම්. දැන් අපි මේ නෙළුම් පෙත්ත උන දිගහැරලා තියෙනවා. මේක මෙහෙම මෙහෙම පොඩි කරපුවාම මේ බොහෝම පොඩි කැහැල්ලක් වෙනවා. ඒ මොකද වෙන්නේ? වායෝ ධාතුව මේක පැතිරලා තියෙනවා. ඒ වායෝ ධාතුව වෙනස් වෙනවා. වෙනස් වෙනකොට ඒ පෙත්ත පොඩි වෙනවා. එහෙනම් මේ සියලු දේ හටගත්තේ, ගොරෝසු සියුම් හැම දෙම හටගත්තේ පඨවි කියන පොළොවට පස්සෙලා යන ස්වභාවයෙන්, ආපෝ කියන ජලයේ දීවිලා යන ස්වභාවයෙන්, තේජෝ කියන උණුසුම් ස්වභාවයෙන්, වායෝ කියන හමාගෙන යන ස්වභාවයෙන්. ක සජීවි අජීවි ඕන දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඇසත් අනිත්‍යයි නාම රූපෙන් හටගත්ත නිසා, රූප අනිත්‍ය සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නිසා. එතකොට ඇසත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් ඒ දෙක නිසා හටගන්න විඥානය නිත්‍ය වේද? නෑ. ඒ දෙක නිසා හටගන්න විඥානයත් අනිත්‍යමයි. එතකොට ඇසයි රූපයි ඇසේ විඥානය තුනම අනිත්‍ය නම් ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ඒ කියන්නේ මේ කරුණු තුන එකතු වෙනකොට ඒ විදිහට ස්පර්ශය වෙනස් වෙවි යනවා. අනිත්‍යයි. ඒ ස්පර්ශ ඇති වෙන විඳීමත් අනිත්‍යයි. නමුත් විඳීම අනිත්‍ය වෙනකොට හිතුණාද ස්පර්ශයෙන් හටගත්ත විඳීමක් අනිත්‍ය වෙනවා කියලා? කොහොමද හිතෙන්නේ? මම, මගේ, මගේ ආත්මය කියලා. එතකොට හඳුනා ගැනීමත් එහෙම. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන පින්වත්නි, මේ විදියට දහම් කාරණයක්. නොචේදම් භික්කවේ චක්කුස්ස අස්සාදෝ අබවිස්ස. පින්වත් මහණනි, මෙහි ඇහි ආස්වාදයක් තියෙනවා කියන. ආස්වාදය කියන්නේ මොකද්ද? ඇහෙන් රූපයක් දකිනකොට සැපයක්, සතුටක්, සොම්නසක් ඇති වෙනවා. ඒකට කියන වැසේ ආස්වාදය කියලා කියනවා. ඇසේ ආස්වාදයක් නැත්තම් මේ සත්‍යෝ ඇසට ඇලෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් අපි ඇහැට ඇලෙන්නේ ඇයි? ඇසෙන් රූප දකිනකොට අපිට ආස්වාදයක් තියෙනවා, සැපයක් සතුටක් ඇති වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරලා පින්වත් මහණෙනි, ඒ වගේම ඇසේ ආදීනමයක් තියෙනවා කියනවා. ආදීනමයක් නැත්තම් මේ සත්‍ය වැස ගැන කලකිරෙන්නේ නැහැ කියලා කියනවා. ඇසේ ආදීනමය මොකද්ද? ඇස අනිත්‍යයි, වෙනස් වෙනවා, නැසී යනවා, දුකට අයිති. ඒ අනිත්‍ය අපිට සැපම විතරක් නම් තියෙන්නේ, ආස්වාදයක් විතරක්ම නම් තියෙන්නේ, නිදහසෙන්න ඕනේද? නිදහසෙන්. දැන් අපි අද මනුස්ස ලෝකෙ ඉපදිච්ච නිසා යම් ආස්වාදයක් විඳිනවා. නිරේපදුනාන ඔබ දකින්න ඇතිනේ බියකරුවේ මේ සසරනේ. ඒ නිරේපදින කෙනාට ආස්වාදයක් කියලා දෙයක් දකින්න තියෙනවද? ආදීන. ඒ වගේ තමයි මේ ඇහැ නැති වෙලා නිරේ ඇස් දෙකක් ලැබෙනකොට ආදීනව තියෙන. ඊට පස්සේ ඉතින් සතෙක් වුණත් දුක් විඳින්නේ තියෙන්නේ හැමෝල් කරගෙන. ඒත් මේ අපි මේ ජීවිතේ මේ తాවකාලිකව දේ ගැන විතරක් නෙමෙයි හිතන්නේ. පුළුල්ව සසර ඉපදීපදී මෙරි මෙරි යන ජීවිතය ගැන. ඒත් ඇහි ආදීනමයක් තියෙනවා කියනවා. ඒ නිසා මේ සත්‍යෝ ඇහැ ගැන කලකිරෙනවා කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇහි නිදහස් වීමක් තියෙනවා කියනවා. ඇහෙන් නිදහස් වෙන්න පුළුවන් නිස්සරණයක් තියෙනවා කියනවා. ඒ නිසයි කියන මේ සත්‍ය ඇසෙන් නිදහස් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, බුදුරජාන් වහන්සේ දේශනා කරලා තිනවා යාව කීවංච මේ භික්කවේ සත්තා, පින්වත් මහණනි, මේ සත්‍ය ඉමේසං චන්නං අජ්ජාත්තිකානං ආයතනානං. මේ ආධ්‍යාත්ම ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයි
අස්සාදංච අස්සාදතෝ ආස්වාදි ආස්වාදි හැටියට එකෙන් තාවකාලිකව නැසිල අනිත්‍ය වෙලා යන දෙයක් කියලා දකින්නේ නැද්ද? ආදීනවං ආදීනවතු ආදීනවේ ආදීනවේ හැටියටත් නිස්සරණංච නිස්සරණතෝ යථාභූතං නාබ්බාඤ්ඤාසං යථාර්ථේ මේ විදිහටම දකින්නේ නැද්ද? නේවතාව භික්කවේ සත්තා පින්වත් මාල්නි, ඒ සත්‍යයෝ සදේවකේ ලෝකා සමාරකා සබ්‍රක්මකා සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සායි. මේ දෙවියන් සහිත මරුන් සහිත සමන බ්‍රාහ්මන සහිත දෙව් මිනිස් ප්‍රජාවිතී ලෝකේ නිස්සට්ටා වෙන් වෙලා වාසය කිරීමක් නෑ කියනවා. විසංයුක්තා, ඊට පස්සේ එයාලගෙන් අයින් වෙලා වාසය කිරීමක් නෑ කියලා කියනවා. විප්පමුත්තා, ඒකෙන් නිදහස් වීමක්, දෙවියන් සහිත මරුන් සහිත සමන බ්‍රාහ්මන සහිත මේ ලෝකෙන් බෙම්වීමක් නෑ කියලා කියනවා. විමර්යාදි කතා චේතසා විහරින්සු, මම මගේ මගේ ආත්මයෙන් කියලා බෙම් වෙලා වාසය කිරීමක් නෑ කියනවා. එහෙනම් මේ ආස්වාදය ආස්වාදය හැටියට, ආදීනව ආදීනව හැටියට, නිස්සරණ නිස්සරණ හැටියට දකින්න නැද්ද? ඒ තාක්කල් අපිට මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකේ එකට එකතු වෙලා ඒ අයත් එක්කම දුකෙන් දුකට පත්වලා යන ගමනක් තමයි තියෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා යතෝචකෝ භික්කවේ සත්තා පින්වත් මහණනි, නමුත් මේ සත්‍යෝ මේ ආධ්‍යාත්ම ආයතන 6 ආස්වාදි ආස්වාදේ හැටියටත් ආදීනව ආදීනවේ හැටියටත් නිස්සරණ නිස්සරණ හැටියටත් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවද? ආන් එදාට මේ සත්‍යෝ වෙන් වෙලා මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන බ්‍රාහ්මණය සහිත දේව මිනිස් ප්‍රජාවිත ලෝකේ වෙන් වෙලා ඉවත් වෙලා නිදහස් වෙලා මම මගේ මගේ ආත්මය කියන දෙයින් ඉවත් වෙලා වාසය කරනවා කියන. ඔබට මතක ඇති සුභා තිරණිය ගැනනේ? සුභා තිරණියගේ ඇස් දෙක අපේ වගේද කියන්නේ? නැහනේ. අර සල්ලාල මිනිස්සයා ගොඩාක් ආස කළ ඇස් දෙකටනේ. ඒ ඇස් දෙක ගැන යා කිව්වේ කොහොමද? ඔය ඇස් දෙක මුව අඟනකගේ වගේ කියලා කියනවා. මුවන්ගේ ඇස් හරි ලස්සන බෝල ලොකු ඇස් දෙකක් නැතිනේ. ආන් ඒ වගේ කියනවා. නිල් මානෙල් මලේ පෙත් ඔබ දැකලා ඇතිනේ. ලස්සන හැඩයක් තියෙනවා. ආන් ඒ වගේ කියලා කියනවා. ඔය ඇස් දෙක පේන මානේ මට ඉන්න ඕනේ කියලා කියනවා. ඉතින් එයාට ඇති වෙච්ච අදහස නේද? හැබැයි ඇහි ආස්වාදේ ආදීනව නිස්සරණේ අවබෝධ කරගත්ත කෙනෙක්ද? නැහැ. ඇහැ ගැන කොච්චරනම් කතන්දර තියෙනවදනේ? කොච්චරනම් සින්දු තියෙනවද? ලෝකයක් වශයෙන් කරන්න පුළුවන් ඇස් තියෙනවා සමහර අයගෙන. ලෝකේ ලස්සන මැස් කියලා තෝරන අය නැද්ද? හැබැයි ඒ කොයි ඇහැ ගත්තත් නාම රූපෙන් හටගත්තේ. නැවත සසරේ දුක තමයි නිස්පාදනය කර කර තියෙන්නේ. එතකොට ඒ සුභා තෙරණිය මොකද කළේ? මේ ඇහැ කඹ කඳුළු පිරිච්චි මේ හටගෙන නැති වෙලා යන ඇහැක් කියලා මේ ඔබට ඕනේ මේ ඇහැනේ ආ කියලා ඇහැ ගැලෙවුවනේ. එතකොට ඇහැ ගලවලා දුන්නා. ඇසෙන් වෙන් වෙලා ජීවත් උන් නැත්තම් ඇහැ ගලවලා දෙන්න පුළුවන් වෙයිද? සාමාන්‍ය ඔබේ ඇහැ ගැන වුණත් කෙනෙක් කිව්වොත් ලස්සනයි වගේ ඇස් දෙක කියලා අපිට සතුටක් ඇති වෙයි දුකක් ඇති වෙයිද? ලොකුම සතුටක් ඇති වෙයිනේ. එතකොට චුට්ටක් වපරවට ඇස් දෙක තිබ්බොත් ඒ ගැන සතුටක් ඇති වෙයි දුකක් ඇති වෙයිද? දුක් විඳින අය මානසික කොච්චරවත් සමහර අය ඇස් කැතයි ඇත්තටම බලන්න බැලුවට ආසාවක් ඇති නෑලට ඒ සතුට නැහැ. හැබැයි මේ විදිහට කොච්චර ලස්සන ඇස් තිබුණත් ඇහැ ගැන අවබෝධ කරගත්ත කෙනා ඇහෙන් නිදහස් වෙලා ඉන්නේ. ඒක නිසා එයාට පුළුවන් වුණා ඒ ඇස් දෙක
ඒ ඇහැ තමන්ගේ මැගිලි දාලා ඒ ඇහැ උලුප්පල ඇදල ඇරගෙන දැන් නිකම් පිරිසුදුවට එන්නේ නැහැ එතකොටනේ. නහර වැල් පිටින් කොච්චර වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? ඒ ඇහැ ගලවලා දුන්න මෙන්න ඔබේ ඇහැ ලස්සන ඇහැ අරගෙන යන්න කිව්වා. දැන් ආස්වාදයේ හිත හිතපු කෙනාට මොකද උනේ ඇහැ දකිනකොට? එයාට තේරුණා මේ ඇහැ මෙහෙම දෙයක් කියලා. වැද වැටුණා උතුම් ජීවිතේට. ඊට පස්සේ කිව්වේ මහා ගිනිකන්දට පයින් කෙනෙකුට යහපතක් වෙයි කිව්වා. ඔබතුමියත් එක්ක මේ පැටලෙන්න આવුවොත් නම් යහපතක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි සරණ ගියපු භාග්‍යතුන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝ පිරිස මේ ඇහැෙන් වෙන් වෙලා වාසය කරේ. ඇහැ අවබෝධ කරගෙන ඇහැ කෙරෙහි යම් ඇල්මක් තියෙනවාද ඇල්ම දුරු කරලා භාග්‍යතුන් වහන්සේට තමයි ලෝකේ ලස්සන මැස් දෙක තිබුණේ. අබිනීල නෙත් යුග අලුතුපන් වැහි පෙටියක වගේ උන්වහන්සේගේ මසසින් පුළුවන් කියන ඕනම ඝන කළුවරක ගව් 12ක් ඈත තියෙන දෙයක් හොඳට දකින්න. ගැල් ගානක තල එකතු කරලා තල ඇට එකතු කරලා තල ඇටයක් වෙන් කරනවා. වෙන් කරලා මේ තල ඇටේ මෙන්න කියලා බලාගන්න කියලා භාග්‍යතුන් වහන්සේට පෙන්නලා අර තල ගොඩ ඔක්කොටම මේ තල ඇටේ කලවම් කරනවා. කලවම් කරලා කලවම් කරලා කියනවා දැන් මේ තල ඇටේ හොයලා ගන්න කියලා. අපිට පුළුවන් වෙයිද? බැ. හැබැයි භාග්‍යතුන් වහන්සේට ගානට කොතන තිබ්බත් අන්න අර තල ඇටේ කියලා ඒ තල ඇටේ වෙන් කරලා ගන්න පුළුවන් කියන. ඒ තරම් සුන්දර නේත්‍රා යුගලක් තිබුණේ අපගේ භාග්‍යතුන් වහන්සේට. හැබැයි උන්වහන්සේ ගුරු උපදේශ නැතුවම මේ ඇහි යථා ස්වභාවය අවබෝධ කරගත්තා. ඇහැ ගැන අවබෝධයෙන්ම කලකිරුණා. ඇසෙන් නිදහස් වුණා. අපිටත් නිදහස් වෙන හැටි කියලා දුන්නේ භාග්‍යතුන් වහන්සේමයි. දවසක් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් නිදහස් වෙන උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. එහෙම දේශනා කරනකොට ඇසට අධිපති කෙනෙක් ඉන්නවා. එයාට මේක දැවුණා. ලෝකයේ බලවත් කෙනා පාපී මාරයා. එයා කල්පනා කළා ඇහෙන් නිදහස් වෙන්නනේ මම මේකට බාධා කරන්න ඕනේ. එයා ගොවියෙකුගේ වේශයක් ගත්තා. ඇඟ හැමතැනම මඩගා ගත්තා. නගුලක් කරේ තියාගත්තා. අර භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මය කියනවා. ශ්‍රාවකයන් ඇසෙන් කනෙන් නාසයෙන් නිදහස් වෙන්න හොඳට සිහ යොමු කරගෙන ඉන්නවා. මෙන්න කඩාපාත්තන බාධා කරන්න. කිසිම අදාළ නැති ප්‍රශ්නයක් අහනවා. ශ්‍රමණය මගේ හරක් දෙන්න නැහැ ඔබ දැක්කද කියලා අහනවා. හරක් ගැන භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්න ගියා නම් ශ්‍රාවකයන්ගේ සිහිය පිහිට යනවා. ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පාවයි. ශාස්ත්‍රුන් වහන්සේට කිසි දෙයක් වහල කරන්න බෑ. ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ මාරයා කියලා දැනගත්තා. භාග්‍යතුන් වහන්සේ ඒ නමින්ම ඇමතුවා ඒ පාපී මාරය. උඹේ හරක්ගින් මට වැඩක් නැහැ උඹම හොයාගනින් කියෝ. ඇත්තටම හරක් හොයන්න දාවේ නැහැ. එයා ආපු කාරණේ කෙලින්ම කියනවා ශ්‍රමණේ ඔය ඇහැ මගේ. මේ ලෝකෙදිම ලස්සන මැස් දෙකට ශ්‍රමණේ ඔය ඇස් මගේ කිව්වා. ඔව් මාරේ මේ ඇහැ උඹේ තමයි කිව්වා. ශ්‍රමණේ ඔය කනත් මගේ. ඔව් මාරේ උඹේ. ශ්‍රමණේ ඔය නාසයත් මගේ. ඔව් මාරේ උඹේ. ඔය දිවත් මගේ. ඔව් මාරේ මේ දිවත් උඹේ තමයි. ශ්‍රමණේ ඔය කයත් මනසත් මගේ. ඔව් මාරේ මේ කය මනසත් ඔබට තමයි ආයිති. ශ්‍රමණය යමෙක් කියනවා නම් ඔය ඇස කන නාසය දිව කය මනස මම මගේ කියලා එයාලත් මට ආයිති මගෙන් බේරුමක් නැහැ කියලා කිව්වා. ඔව් මාරේ
යමෙක් ඇස කන නාසේ දිවකාය මනස මම මගේ කියලා කියනවා නම් එයාල අයිති උඹට තමයි කියලා කිව්වා. හැබැයි මේක මතක තියාගන්න කිව්වා. යමෙක් මේ ඇස කන නාසේ දිවකාය මනස මම මගේ මගේ නෙමෙයි කියලා කියනවා නම් එයා ඔබට අයිති නෑ කියලා කිව්වා. මාර්යා පිළිගත්. ඔව් එයා මට අයිති නෑ කියලා කිව්වා. අපි කාට අයිතියද එහෙනම්? එයාට අයිති වෙලා අපි වෙනම දෙයක් පතනවා. හරියයිද? නෑනේ. එහෙනම් අපේ අයිතිය තියෙන්නේ එයාට සිතවිල්ලක් එක්කනේ. හැබැයි පින්වත්නි මේ සිතවිල්ල හැදිලා තියෙන්නේ අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලා, ආස්වාදයටම හිත හුරු වෙච්ච ජීවිතයක් එක්ක. ඒකෙන් නිදහස් කරවීම පිණිසයි භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා නොයෙක් ආකාරයෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් ඒ ධර්මයේ තමයි අපි මේ අහන්නේ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් නිදහස් වෙන ධර්මයක්. ලෝකේ තවත් ශාස්ත්‍රවරයෙක් මේ දේ කියලා දෙන්නේ නැහැ. තවත් තැනක මේ දේ අහන්න නැහැ. බුද්ධ ශාසනයක් පවතින කාලෙක, කල්යාණ මිත්‍රයන් මුණ ගැහුණු කාලෙක විතරයි මේ දේ අහන්න ලැබෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ අනිත්‍ය වූ වැහැ, දුක්ඛ වූ වැහැ, තමාගේ වශයෙන් පවත්න්න බැරි මේ ඇහැ ගැන අපි හොඳට නුවණින් විමසන්න ඕනේ. විමස විමස අනිත්‍ය දකින්න ඕනේ. යම් දවසක මේ අනිත්‍ය දකින්නවාද, එදාට අපි ඇහැ ගැන අවබෝධයෙන්ම කලකිරේ. කලකිරුණු දවසට අපි ඇහැට නොවැළේවි. ඇහැට නොවැළුණ දවසට අපි ඇහෙන් නිදහස් වේවි. ඒ නිසා අපි හැම දිනාටම ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ආකාරයට මේ ඇසේ තියෙන අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ස්වභාවයත්, මේ හේතුඵල ධර්මත් හොඳට නුවණින් විමසලා අවබෝධ කරගෙන අප හැම දිනාටම මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය ඔස්සේ සසලට මැදිලා යන ජීවිතයෙන් නිදහස් වෙන්න ගෞතම බුද්ධ ශාසනයේ උතුම් මාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු.